නායිකාවක ලෙසින් ශේෂ්ත්‍රයට පැමිණි ඖෂධී හිමාෂා මේ වන විට ඇය ඉන්නේ මව්පදවියට ආසන්නවයි. මේ අතරතුර අන්තර්ජාලයේ දක්නට ලැබෙන ඇගේ අලුත්ම ඡායාරූප එකතුවක් හා පුවත්පතකට ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාවක් පිළිබඳව සමාජයේ කතා බහක් අවදි වෙලා තිබුණා. මේ ඇය ඒ ගැන කියූ කතාවයි. මේ දිනවල අන්තර්ජාලයේ දකින්න ලැබෙන ඡායාරූප පෙළ ගන්න හිතුවේයි. මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳන්ම මගේ තිබුණු හීනයක් තමයි මම ගැබිනියක් විදිහට පෙනෙන තරමට කුස වැඩුණු පස්සේ ඡායාරූප පෙළක් ගන්නවා කියන එක. මෙම ඡායාරූප මම ගත්තේ මම නිරූපිකාවක් හෝ වෙනියම් වෙළඳ අරමුණක් ඇතුවනම් නෙවෙයි. මේ ඡායාරූප සමාජයේ කතාබහට ලකුණු මාතෘකාවක් වෙලා නේද? පසුගිය කාලේ මං ගැබිනි සමය හා බිලිදුන් ගැන ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම නිකුත් වියදී ඡායාරූප වීඩියෝ වෙබ් අඩවි පිටු කියවමින් තොරතුරු හොයන්න පටන් ගත්තා. ගර්භණී සමයේ තමන්ගේ ඡායාරූප පෙළක් ගන්න එක ලංකාවේ දුර්ලභ දෙයක්ද කියන්න මම දන්නේ නැහැ. ලෝකයේ වෙනත් රටවල නම් මේ සාමාන්‍ය දෙයක්. මෙවැනි ඡායාරූප ප්‍රසිද්ධ කිරීමෙන් ඔබ අපේක්ෂා කළේ මොකක්ද? මේ ඡායාරූප වලින් මමගේ ජනප්‍රියත්වයේ ඉහළ නංවා ගැනීමක් කොහොමටවත් අපේක්ෂා කළේ නැහැ. එහෙම අරමුණක් තිබුණා නම් මං ඔය ඡායාරූප ටික ප්‍රසිද්ධ නොකර ගොසිප් නිර්මාණය කරන අයට දෙනවනේ. මේ ඔබ බොහෝ සූදානමකින් කළ ඡායාරූප පෙළක් නේද? මම හිටපු ශේෂ්ත්‍රය අනුව මට ගැබිනි සමයේ ඡායාරූප පෙළක් කරන්න ආරාධනා ගොඩක් ආවා. එයින් මම තෝරගත්ත කීප දෙනෙක් එක්ක මං කීප අවස්ථාවකම ඡායාරූප එකතුන් කීපයක්ම කළා. එතනදී අර සාම්ප්‍රදායික ගැබිනි වියේ ඡායාරූප වලට වඩා වෙනස් විදිහේ ඡායාරූප ටිකක් ගන්නමට ඕන වුණා. මොකද කවදාහරි මට මේ ඡායාරූප ටික මතකයක් විදිහට ඉතිරි වෙන නිසා ඒකට ලොකු වටිනාකමක් දිය යුතුයි කියලා හිතලා මම ලොකු අවධානයකින් තමයි ඒ ඡායාරූප ටික කළේ. මෙහිදී ජලයේ බැස ඡායාරූප වලට පෙනී සිටිද්දී ගැබිනියක් විදිහට අවධානමක් තිබුණේ නැද්ද? නැහැ. ඇත්තටම මේ ඡායාරූප පෙළේ පළමු ඡායාරූප ටික ලබා ගත්තේ දියැල්ලක. පරිස්සම් වුණේ නැත්තේ නැහැ. නිරූපණ ශිල්පීන් විදිහට අපිට ඒක සාමාන්‍ය දෙයක්. මොකද මියුසික් වීඩියෝවක් හෝ සිනමාවක් හෝ ටෙලි නිර්මාණයකදී වුණත් දියැල්ලක බහින්න කිව්වොත් ගඟකට ගලකට නගින්න කිව්වත් ඒක කරන්න වෙනවනේ. මගේ සෙමියගේ සහයත් ඇතිව ප්‍රවේශමින් ඡායාරූප වලට පෙනී හිටියා. මේ ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කරන්න තීරණය කළේ ඔබ දෙදෙනාද? අපි කරමු සෑම ඡායාරූපයක්ම මමයි මගේ සැමියයි බලලා මේ ඡායාරූප හොඳයි කියලා තීරණය කළාට පස්සේ අපේ කැමැත්ත මත එම ඡායාරූප ශිල්පීන් අන්තර්ජාලයට ඒවා නිකුත් කරනවා. ඔබ හිතන විදිහට ඇයි මිනිස්සු මේ ගැන මේ තරම් කතා කරන්නේ? මේක ලංකාවේ ජීවත් වෙන ලාංකිකයන් තුළ මම දුටු ලක්ෂණයක්. පිටරටවල ජීවත් වෙන ලාංකිකයන්ගේ මේ ලක්ෂණය මම දකින්නේ නැහැ. මං හිතන්නේ ඒක ලංකාවේ ජීවත් වෙන මිනිසුන්ගේ මානසිකත්වය. ඕන දෙයක් විවේචනය කරන්න බනින්න බලන පැත්ත වැඩි. ඒක ලංකාවේ සාමාන්‍ය විදිය. මම වැඩ කරපු ශේෂ්ත්‍රයත් එක්ක මම ওই විවේචන වලට හුරු වෙලා ඉන්න කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් වෙනස් දෙයක් කළාම නරක පැත්තට කතා කරනවා වැඩි කියන එක මම ලංකාවේ මිනිසුන්ගේ දැක්පු ලක්ෂණයක්. මෙහෙම වෙන්නේ ඉරිසියාව නිසාද? ඉරිසියාව කියන දේ අපි හැමෝගෙම හිතවල තියෙනවා. ලංකාවේ මිනිස්සු ඒක ඉතාඉක්මනින් ඍජුවම පෙන්නනවා. මේ නිසා ඔබ අපහසුතාවයට පත් වුණාද? කටකතා වලින් මං සැලුණා නම් මේ වෙද්දී මම මේ ශේෂ්ත්‍රයේ නැහැ. මීට අවුරුදු දෙකකට කලින් 2016 දී මම පෙනී සිටි මියුසික් වීඩියෝ ගැන දරුණුවටම ගොසිප් ඇදුණා. මිනිස්සු කියන දේවල් මම ගණන් ගන්නේ නැහැ. මේ කණින් අහලා අනිත් කණින් පිට කරනවා. මම මේ මිනිස්සුන්ට බනිනවා නෙවෙයි. ඒක මිනිස්සුන්ගේ මානසිකත්වය. එක එක්කෙනා එක එක විදිහයි. ඕනම කෙනෙක්ට ඕනම දෙයක් ගැන තමන්ගේ අදහස් දක්වන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒ තමන් තේරුම් ගන්න ඕන තමන් ඔය විවේචන අරගෙන කොයිතරම් දුර යනවද කියන කාරණය ගැන. හෙට අනිද්දා උපදෙබලට මව්පිය වරම් රැගෙන ඉන්නේ දුවෙක්ද පුතෙක්ද? අපි දෙන්නම දෙමව්පියන් වෙන්න තව දින 10ක් විතර තමයි තියෙන්නේ. වෛද්‍යවරයා පැවසූ විදිහට මට ලැබෙන්න ඉන්නේ දුවෙක්. බබාට දාන නම ගැන හිතලාද තියෙන්නේ? නම් කීපයක්ම හිතේ තියාගෙන ඉන්නවා. බබා ඉපදෙන වෙලාවනුව බල්ලා ගැලපෙන අකුරුත් එක්ක තමයි නමක් තෝරගන්නේ. ගැබිනි සමයේදී ආහාර පාලනයක යෙදුනද? මම කවදත් නිරූපකාවක් විදියට මගේ ශරීරයේ හැඩය තබා ගන්න ඌමනා නිසා කෑමෙන් බිමෙන් ගොඩක් පරිස්සම් වුණා. ලංකාවේ මම දැකලා තියෙන විදියට කාන්තාවක් ගැබිනි සමයේ ඉන්න ප්‍රමාණයට වඩා 3 ගුණයක් විතර මහත් වෙනවා. මං ඒකට ගොඩක් බය වුණා. අනික මනෝජ් වුණත් 3 වෙලටම බත් කන කෙනෙක් නෙවෙයි. අපි දෙන්නම බත් කන එක හරිම අඩුයි. මම ගෙදර වැඩියෙන් බත් උයන්නේත් නැහැ. මගේ වෛද්‍යවරයා මට උපදෙස් දීලා තියෙන්නේ ඖෂධි ඔයාට බබෙක් ලැබෙන ඉන්නවා කියලා දෙන්නෙකුට ඇතිවෙන්න කන්න උමනා නැහැ. සාමාන්‍යයෙන් කන ප්‍රමාණය කන්න කියලා. සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ගන්න කියලා.
හැම වෙලාවෙම කන්න සලාද වර්ග හැකි තරම් ආහාරයට එකතු කරගන්න කියලයි. ඒ විදිහට කෑවේ බිව්වේ. දැනටවත් මගේ ශරීරයේ අනවශ්‍ය විදිහට බර වැඩි වෙලා නැහැ. ශේෂ්ත්‍රයට එනවා නම් ඇඟ හදාගන්න මට ලොකු වෙහෙසක් දරන්න මිනිහෙකුත් නැහැ. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.